ජත් ප්‍රම දසක වේදිකාවකින් හරි අපූරු කතාවක් ඇැහුුණ.ඒ කතාව අපි දිගින්දිකටම ඔගොලට කියපු කතාවක්. මේ සජිත්ල රාජපක්සලා එක්ක තියන ගණු දෙනුව පිළිමතව කතාවක්. අපි මීට කලින් වීඩ එකකදී ඔගොලට කියලා තියෙනවා ගෝටාබේ රාජපක්ස ලඟදේ වීඩියෝ කත අප විධාරතියනො. ගෝටාබේ රාජපක්ස ලඟදී සජිත් ප්‍රම් දහස කියනවා මං බොරුවට වේදිකාවිදි කියනවා ආණ්ඩුවට බයිනවා බොරුවට බහිනවා කියලා කියන්නේ. පොඩක් අවස්සල ගණඩ ඒන්ද පිරිට පසුව හෙම ප්‍රේම දස බැසිල් රාජ පක්සර ළඟට හිල්ලා සජිත්ගේ විපක්ෂනා එක්කම බේරලා දෙන්න කියලා කියපු කතාව අපි ඔක්කොම කලින් කතා කරලා තියෙනවා. ඒ කතා සියල්ල ඔප්පු එ රාජපක්සර සහ සජිත් ප්‍රේම් දසර අතර තියන ගණු දෙෙනවා ඔප්වෙන හරි අපූරු කතාව මෙන්න මේක බලන්නකු? ඒද හන්දදායි ම දක් පයින්ද රාජ පක්ස බැසිල් රාජපක්ස, රනිල්ලිකමසිං අත්තක්ක ඉතාම තිීරණාත්මක සාකච්චාවකට යනවා. එල්ලබෙන ජනාතිපතිවරණ අපි මොකොද කරන්නේ කියලා. එයින්ද නාමල් රාජපක්ෂද ගුරුරු ගානවා අපි රනිල්ට යදාව කල පොට්ටුව වාස් පෙනවා දෙදස් තිහේවත් අපිට පාරක යන්නෙන් හම්බෙන්න්නනෑ ඒන්ද දැන් කෙලවෙච්චේගේ ඔහේ කෙළවෙච්චාාවයි සජත් මේක දිනවත් කමන්න හැයි කියන තෙර අද මේොල්න්ගේ පවල්ල ඇෙලෙ පොඩි කසකුසුවක් කැනොම තුරණ. ොක්ද මේ මන්ත්‍රීවරයක් කියන්නේ මේ සජිත් ප්‍රම් දසගේ ගෝල බාලයවනේ මේ සජිත් ප්‍රම දස ඉන්න ේධකාව කන කියන්නේ මොකක්ද මේ කියන්නේ රාජපක්සලගේ පවුලාාතොරයි කසකු සුවක් තියෙනවා සජිත් ප්‍රේම් දස තිනවන්ඩ සජ ප්‍රම් දස දිනවුවට කමක් නෑගෙන දැම් එක අමුවෙන්යාට කියන්න බෑ ඒ ඇත්තකතාව ති හෙටියෙන් තමයි ඒ කියන්නේ අමුවෙන් කියන කතාවමකක්ද අමුවෙන් කියන කතාව තමයි රාජපක්සලා සජිත් ප්‍රේමදසට ඊළඟ ජනාධිපතිවරණය දිනන්ඩ උදව් කරන්න ලැස්ති එක තමයි ඇත්ත අපි කියෙන ඇත්තත් එක්ක එකකළ අතර තියෙනවා ඩීල්ලක හැබැයි රාජපක්සලගේ ඩීල්ලක අස්සේ එකොල ඊට වට ලොකු පංගුවක් බලා පොරොත්තුවෙනවා ඒැන මේ සජිත් ප්‍රම්දසව ආදරයට දිනවනවා නෙවෙයි ඇට දැම් සජිදග ගෝලයක්ත් මේ කතාව කියන්නේ මේ ගැන මෙලු අවබෝධයක් මිනිහට නැතුව ම ගැන මේ ගොන් තකදීරුවයු දේශපාල වේදිිකාව කියන්නට ඕන කතාවක් නැමේ මේ කිව්වේ. දැන් කෙලවිලා තියෙන හටේ තවටිකක් කෙල විච්චදෙන්. දැ මේයකා කියන්නේ රාජ පක්සලගේ උදව්වත් තජිත් පේම්දසට තියෙනවා ගෙටිය පිටි ය දෙදස්ථහන මේ ගත්ත ලක්ෂ පනස් පාත් යටට තියෙනවා. ඉද රජ පක්ෂලගේ උදව්වත් සජිත්ත ලැබෙනවා එයිද නියතු වසෙන්ම සදිත්තීළඟ ජනාතිපති වෙනවා කියරන මෙක කියන්නේ කියන්න උත්සා කරන්නේ.ඒ අස්සිතියන යටි පෙළමොකක්ද. කෙලවිලා තියන එක තවත් කෙලවිච්චදෙන්. දෙදස්තිහෙදදී නාමල්ට ජනාධිපති වෙන්න නං මේරට කෙලවන්නඩෝන. දෙදස්ති හෙදී නාමල් ජනාධපති වෙන්න නම් මේරට කෙලවෙඩෝඕන. වැටෙන්ෝන. මේරට හදනමිනිහෙක්. ජනාධිපති වනොත් ප්‍රශ්නයක්ත්තියනෝ නාමල්ලට නාමල්ට විරක්න මෙමව සජිත්ත අනුරට හැමෝටම ප්‍රශ්න අත්තියනවා. එඉද නාමල්ල සජිත්ල අනුරලා හැමෝම ඉනඟට කරට කෙලවෙනමිනියෙකුට තමයි සයෝගයේ දීලා ඇතු වෙන්නේ. සජිත් දිනට බෑවගේ දැනුවත් සජිත්කීටවත් ්‍රණල්ට උදව කරන්නේ. අනුරට දිනට බෑවගේ දැනුවොත් අනුරත් ්‍රනිල්ට උදව කරන්නේ. නාමල්ලට නාමල්ලගෙන් ඇත්ත උදව්වක් රණට ලැබෙන්නේ. නාමල් දෙදස්තිය ගැන බලාපොරුතුතියානන්න මිනිහම්. එතකොට දැන් රාජපක්ෂලට පාරි බැරයට බැරිතත්වද පත්ත රාතියෙන්නේ. පොහොටපුල වාස්ප වෙනවා. ඒ නිසා කෙරවිච්ච එක තවත් කෙනවිච්චද. ඒන්ද සජිත්ත උදව් කරන්න ඕන කිය රාජපක්ෂ පවුල ඇතුට කසකු සුවක් තියන. සජිත්්‍ය ගෝලයක් කියන්නේ. කෙලවිච්චක තවත් කෙල විච්්‍යදගේ හිද සජිට්ට උදව් කරනවා. හැබැ මේගොස්ස අභිමානයන් තමයිර පහොට්ටුවේ චන්දත් අපට හම්බේවා කර හිතාගෙන ඉන්නේ.ැන්නේ මෙන්න මේ දේශපාලනය බොහොමත් ගැඹුරෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න උබ චන්දදායජයෙක් නිසා. ඊලගට ජනාධිපතිවරයා පාලිමේන්තුවේ පිගත්ත දේශපාන පක්ෂෝල නායකීන්ට ආරාධනා කලාා IMF නියෝජිතයන් මුණග හැන්ඩ ජනාධපිති ලකම් කාරයයාලයේදී සඳ දට. තොට ඒ හැමෝටම අවස්ථාවක් දෙනවා IMF නියෝජිතයෙන් එක්ක සාකච්ඡා කරන්න ප්‍රශ්න කරන්න. අIMF කොන්දේසික නහන්න අIMF කොන්දේසිී සැරවැඩි ඒක නිසා අපේ ආණ්ඩුවක් ඇටතේ අIMF එක කොන්දේ සි දාලා තමයි අපි නයගන්න වගේ කියන ට ඒකොල්න් කොන්දේසිත් කියන්න පුළුවන් අයිF එක කොන්දේසිත් හගන්න පුළුවන් මේ මේ පැත් හක ලංකාව විපක්ේ දේශපවාන පක්සේ දිරිපත් කන කොන්දේසුවලට අයිF එක ගයිත කියරලා දනගන්න පුලුවන් ඔොක්කොමතා කියන්න පුළුවන්. සජිත් ප්‍රමදාසකිවා සිංහෙක් වගේ තමයි අයිF එකට යන්නේ. එ සිංහෙක් වගේ ජනාතිපතිලේකම්කාරයාලටේ හැටගහිෙල්ල මේ අF නියෝජිතේ හම්බවෙලා ඹල කොන්දේසි වලට අපි එකඟනෑ හැටක් විදියට අපේ කොන්දේසි මේවා කියලා කදා කරන්න පුළුවන්. අන්න ඒකට ජනතිපතිවරය අස්සාවත් දීරතියෙනව ජනාතිපතිවරයා මීර මාස ගානකට කලින් හෝග කිව්වා. IMF කොන්දේසි ගැ කියනොට කිව්වා ්‍රයි් ම මුණගස්සල දෙන්න IMF නියෝගිතීන්ව ඔගෝල්ලගේ කොන්දේසි ඔගෝල කියන්න කියලා. හැබැයි මොකක්ද දැන් වෙලා තියෙන්නේ. වෙලා තියෙන්නේ? IMF නියෝජතතින් හම්බේට මේ විපක්ෂේ පිළිගත්ත දේශපාන පක්ස කියලා කියන ජාතික ජන බලවේගයක්ත් සමජන බලවේගයක්ත් එකඟ නෑගෙෙන දැන්ම නිවේදරයෙකුත් කරලා ඉවරයි දැඟට සිංහෝවාගේ IMF නයෝජිතවයකාවට යනවාකිවාය අF එකට යනවා කියපුවාය දැ මේ ලංකාවේ නියෝජිතය හම්බෙන්ුව යන්න නෑ අපේ කොන්දේසිවට තමයි අපි නයගන්න කියලා කියපුවා අය ගිහින් කොන්ද සිටික කියන්න දෙන්නේෙ නෑ එකට හේතුුවොම කත්ත කිරියල්ල නම මෙ එන්න මෙහමක අපි එ කිය ආරදර කරන්න ඉති අපි කල්පලා කිරුවවා ම පක්ශෂ ප්‍රදන දයක මගේ මත එන අපි මේකර සම්බන්න නොවය තුයි ආ්ඩුවට ජාතන්ද පුල්ලලාර ගත්ක යම් හිරවීමක් තියෙනවා ඉතින් හිරීම ගොඩ එන්නබයි අපි එන්න කියන්නේ කෝමද කිරල්ලක කතාව අම්F තත් ආණ්ඩුවට අයිFකත් දෙක්ක යම් කිසි හිරවීමක් තියෙන ඒ හිරවීමෙන් ගොඩන්න තමයි අයිම් මේ ආණ්ඩුව මේ ගොල් අන්ට විපක්ෂයට එන්න කියන්නේ දැන් ඔතනත් හර අපපුරුවට තේරුම් ගන්න ඕන තනා ඒතමහි දැන් කිරියල්ල කියනවා ආණ්ඩුව සF එක අතර එකඟ තාවයන්න තුළේ හිරවෙලා ආ්ඩුව දැන් අF ගියනිසා තමයි යම් කිසි ප්‍රමාණයකට මේ තැන රට උත්ස කන්න පුළුවන් ුණේ සජි ප්‍රේමු දාසත් කිරියල්ල හැමෝම කියනවා සමිගජන බලවගේ හැමෝම කියනවා අපිත් අයිම් ෆයනවා හරිනේ එ අයි ෆ්‍රී අනක වරදක් නෙවෙයි ඒගොල්න්ගේ කොන්දේසි අරගෙන් හැරි හොම නවන කියන්නේ වරදක් නෙවෙයි එතකොට තියන ප්‍රශ්නේ දැන් ඒගොලු අය ෆයත් රටගොඩදාන්න දැන් මේගොල්ල ඇත්ත විපක්සේ නම් ඇත්තරම මේරට මිස්සුන්ටනම් ආදරී. දෙේශපාන කෑදරකමක්ින් නෙවෙයිනං ඉන්නේ. බලලෝබීත්වෙන් නෙවෙයින්නම් ඉන්නේ. කිරිියල්ල පිළිගන්නවනං කිරියල්ල කියන විදිහෙද. ආණ්ඩුවත් අයම් එකත් අදර ගණ දෙනුවේ පොඩි හිරවීමක්තිය නවා. ඒ හිරවීමෙන් මිදෙන්ට තමයි ආණ්ඩුව මේ විපක්ෂේ සියලුප දෙශපාන පක්ෂවලායට එන්න කියන්නේ. එන දැන් අEMF ගමනත් ඇත්ත කියලා පිළිගන්න. ආඩුව අයයිම එකකයි අතර ගනු දෙන විද හිරවීමකොත් තියෙනක් කියල පිගන්න මේ රට ඇත්ත විපක්ෂේ මොකක්ද කරන්න ඕන. හෙට වැඩේ මගාරන එකද වැඩේ මේ රට මිනිස්සුට ආදරඉන්න එනන්ඒ හිරවිච්ච කල්ලේ හෙළගන්න හිරවිච්ච තැනල්ලි හාගන්න එනන් ද විපක්සේ උද් කරන්න ඕන්න නැදද. මේ තක්කඩි දේශපාලනය තමයි අප පිහැමදාම කතා කලේ මේ රටේ මිනිස්සුනෙ වෙයි දෙකෝට විිලක්ෂක්ක තු නතාව ගැන නවෙව මේ කොල්ලන්ගේ හැඟීම තියෙන්නේ. හැට කොහොමද බලයගන්නේ කියන එක. ඒකට රටට කෙලවෙනකම් බලන් ඉන්නේ. ආණ්ුව යයියම්ම එකක අත හිරවීමක් තිරව ට ඒහිරවීම ඇතුළේ රට කෙලවෙනකම්ය කොල්ල ලාගන ඉන්නේ. එ කැලවීම ලිහල දාලා මේට මිනිස්සුට සහන දෙනය කන මේ කොල්න්ගේ බලා කොරොත්තුව.ලවෙන. කෙලවනාට පස්සේ බලයගන්න පුළුවන් කියලා හිතනේක. එදා බෙල්ලට අරගෙන ඉන්නේ දෙකෝටි විසිලක්ෂයක් මේ රටේ ජනතාව. දො රාජ පක්ෂලලා එක් ගණු දෙනුව එහංඇලි දරවවෙනවා. රටට කෙලවෙනකම් බලාගැෙන ඉන්න එක IMF සහනය රට අහිංවුවෙනකම් කෙලහලාගෙන බලාගෙන ඉන්න එක මේගොල්ලන් අතරේ ඔප්පුමිින් දයනවා. දැ මේ වගේ මිනිස්සූ මේ වගේ නායයෝ මේරට මිනිස්සුන්ට ආදරය කියල විශවාස කරලා මුට චන්ද දෙන්න ඕනද.TV කෝපියක iceයිස්reීම්.